දිවිතුරා කතාවට ආදරය කරනවා අව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ ඉතින් අගස්තගේ වාහනය නිසා ඇයි ඊෂා හදිසියේම වින්ඩි මුණ ගැහෙන්නේ අපි අද වීඩියෝ එක හරහා ඒ ගැන කතා කරමු ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට තිබුණ කියන දේ අද වීඩියෝ එකෙන් මතක් කළ යුතුයි. ඇත්තටම සමාධි ඒ වගේම ඊෂා තමයි අගස්තිව හොඳටම බලාගන්නේ. ඉතින් ඇත්තටම මේ දෙන්නත් නැත්තම් ඒ වගේම සමාධිගේ තාත්තා නැත්තම් එතකොට ඔය අගස්තිගේ යාළුවෝ කීප දෙනෙක් නැත්තම් මේ වෙනකොට අගස්තිගේ ජීවිතේට උනත් යම්කිසි දෙයක් වෙලා තියෙන්න තිබුණා. හැබැයි අද වෙනකොට අගස්ති ටික ටික සුවය ලැබෙමින් ඉන්නවා. ඉදිරියට අගස්තට සුව වෙයි කියන බලාපොරොත්තුව දැන් වැඩිපුර ඇවිත් තියෙනවා. මොකද අගස්තර සිහිය ඇවිත් තියෙන නිසා එයාගේ අවදානම් කලාපේ එයාට නැති කරගන්න හැකියාවක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. කොහොමනත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන දේ ගැන හොඳ ඉඟියක් ලබා දෙන්න තමයි මම මේ මොහොත වන විට සූදානමක් ඇති කරගන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුළින් කතා කරන්නට ලෑස්තියක් හදාගන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් අපිට ඉදිරියේදී තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම ඔයත් එක්ක කියන්න සූදානමක් තියාගන්නවා. කොහොම වුණත් මේ වෙලාවේදී අපිට ඉදිරියේ තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි මම මේ වෙලාවේදී සිහිපත් කරන්නට ලෑස්තියක් ඇති කරගන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවද ඒ තමයි අපිට ඉදිරියේදී තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඉදිරියේදී මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරමු. ඒ කියන්නේ ඔයා දන්නවද ඉදිරියට ඊෂා යනවා වින්ඩි මුණ ගැහෙන්න. ඒකට හේතුව තමයි වින්ඩි හදන්නේ වාහනේ විකුණන්න. තමන්ගේ තාත්තගේ වාහනේ විකුණනවා කියලා දැනගත්තාම ඒ වාහනේ විකුණන්න දෙන්න ඊෂා කැමති වෙන්නේ නැහැ. අනෙත් එක ඊෂා දන්නවා අගස්ති මේ වාහනේ කොච්චර ආසාවකින් කොච්චර කැමැත්තකින් තියාගෙන හිටපු එකක්ද කියලා. අනෙත් එක ඊෂාට නම් ওই වාහන වලින් වැඩක් නැහැ. පොළොවේ පය ගහලා ජීවිතේ ඉස්සරහට යන කෙනෙක්නේ. ඉතින් හැබැයි උනර තාත්ත වෙනුවෙන් වාහනේ ආරක්ෂා කරන්න යනවා සහ ඉදිරියට නීතියෙන් ක්‍රියාත්මක වෙනවා කියලා දැනුම් දෙන්නයි මේ ඊෂා වින්ඩි මුණ ගැහෙන්නේ.